රුපියල් 580 ලක්ෂයක් වටිනා මෙම සුනකයින් 35 දෙනා නෙදර්ලන්තයේ සිට අද අලුයම දිවයිනට රැගෙනෙනු ලැබුවා. ඒ කටාර් ගුවන් සේවයට අයත් QR 662 දරන ගුවන් යානයෙන්. මෙම සුනකයින් අතර බෙල්ජියම් මැල්නොයිස් වර්ගයේ සුනකයින් 13 දෙනෙකු, ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනකයින් 12 දෙනෙකු සහ ඉංග්ලිෂ් ස්පැනියල් වර්ගයේ සුනකයින් 10 දෙනෙකු වනවා. සියලුම වර්ගයේ සුනකයින් නෙදර්ලන්තයේ K10 වර්කින් ඩොග් නැමැති පෞද්ගලික සත්ව ගොවිපලෙන් මිලදීගෙන තිබෙනවා. මෙසේ රැගෙන ආ සුනකයින් අතරින් 21 දෙනෙකු ගැහැණු සතුන් වන අතර ඉතිරි 14 දෙනා පිරිමි සතුන් වන බවයි වාර්තා වන්නේ. ඔවුන් අතරින් ඉංග්ලිෂ් ස්පැනියල් වර්ගයේ ගැහැණු සතුන් 2 දෙනෙකු මෙවන විටත් පැටවුන් බිහිකිරීමට සූදානමින් සිටිනවා. බෙල්ජියම් මැල්නොයිස් වර්ගයේ තවත් ගැහැණු සතෙකු අභිජනන ක්‍රියාවලියෙන් අනතුරුවයි රැගෙන විත් ඇත්තේ. 2018 වසරේදීද මේ ආකාරයෙන් පොලිස් නිල සුනකාංශය සඳහා අවශ්‍ය සුනකයින් විදෙස් රටකින් ආනයනය කර තිබෙනවා. සුනකයින් බහර ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව කටුනායක ගුවන්තොටුපලේ සත්ව නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත පැමිණ සිටියා. අද පොලිස් නිල සුනකාංශයට තවත් අපේ අලුත් බලගණයක් එකතු වෙනවා. පොලිස් නිල සුනකයන් 35 දෙනෙක් එකතු වෙනවා. අර වර්ක් ලයින් කියන විදිහට ඒ බ්‍රීඩ් කරලා එන සතු තමයි අපි ගෙනල්ලා තියෙන්නේ. අපි මහනුවරට ගෙනහිල්ලා අපි නිල සුනක කොට්ටාෂේ තියෙනවා. ඒ කොට්ටාෂේදී ඒ විෂයන්ට මේ සතුන් පුරුදු කරන්න ආරම්භ කරනවා. මේ නිල සුනකය විශේෂයෙන්ම ගෙනන්න තීරණය කරේ මේ රට තුල තියෙන මේ විෂමද්දව්‍ය පාලනය කිරීම සඳහා. ගුවන්තොටුපළ සත්ව නිරෝධායන මධ්‍යස්ථානයේ පශු වෛද්‍ය නිලධාරීන් එම සුනකයින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලිස් නිල සුනකාංශය වෙත බහර දී තිබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.